आयुबोवन ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් නුඩුව විදාලයි මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අඩු පීඩනයෙන් රටේම කාලගුණය අවදානමේ කඳුකරයට මහ වැසි ජලාශවල වාන්දුරුටුත් විවෘතයි තුන්වෙනි එන්නත හෙට විදිද්දී අද කොරෝනා පොකුරට 542ක් මරණ ලයිස්තුවට 18ක් අඩුපාඩු පෙන්වන්නේ ආණ්ඩුවත් එක්ක එදිරිවාදීන් නෙවෙයි ඇමති වාසු කියයි ඇමරිකා ජනපති බයිඩන් තුර්කි ජනපති රෙසෙප් රෝමේදී මුහුණට මුහුණ හමු වෙයි සසුනම්බර බැබල වූ මහා යතිවර ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේ අද දැයෙන් සමුගත්තා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්ුණේ නිදහස් චතුරස්‍රයේදී. දේශපාලන ගමනේදී පැමිණි සියලු බාධක සහ අස්ථාවර වීම සියල්ලේදීම වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේ තමා ළඟින්ම සිට මහත් ශක්තියක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අපවත් වී වදාළ ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ තැන්පත් කර තිබුණා. 1954 වසරේ ජනවාරි 7 වනදා පැවිදි දිවියට පිවිසි උන්වහන්සේ 1990 වසරේ විද්‍යාලංකාර පරිවෙනාධිපති ධුරයට පත් වුණා. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේ ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ යතිවරයාණන් වහන්සේ නමක්. වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වුණු අද දිනය ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරුණා. පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ සිට වැලමිටියාවේ කුසලධම්ම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කළ මග දෙපස්ස රැස්ව සිටි ජනතාව විශාල පිරිසක්ද උන්වහන්සේට අවසන් ගෞරව දැක්වුවා. නිදහස් චතුරස්‍රයේ විශේෂ පීඨිකාව මත තැන්පත් කෙරුණු උන්වහන්සේගේ ශ්‍රී දේහයට ජාතියේ කෘතවේදීත්වය පිරිනමමින් ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික පූජකීන් වහන්සේලා මෙහිදී ආගමික වතාවත් වලට සහභාගී වුණා. මතක වස්ත්‍ර පූජා කිරීම සිදු කෙරුණේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. උන්වහන්සේ අපේ මල්වතු මහා විහාර පාර්ශවයට අයිති මහා තෙරුන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කළ වටිනා යතිවරයන් වහන්සේ නම ශ්‍රී ලංකාද්වීපයට යුද්ධය නිමකොට සාමය උදා කරලීම සඳහා කටයුතු කළ අවස්ථාවේදී උන්වහන්සේ ඊටාම දූරදර්ශීව ඒ කටයුතු සිද්ධ කරන්නට උන්වහන්සේ ඉදිරිපත් වුණා කියන කාරණය ගෞරවයක් වශයෙන් සඳහන් කරන්නට ඕන. උන්වහන්සේ ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ ශෝක පණිවිඩය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවමංගල සභාවට ඉදිරිපත් කළා. අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වීම පිළිබඳ මගේ බලවත් සංවේගය පළ කරමි. ශ්‍රී සම්බුද්ධ ශාසනයත් දේශයත් සංඝ පරපුරත් ආරක්ෂා කිරීමෙහිලා අද්විතීය මෙහෙවරක් ඉටුකොට අපවත් වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තිගරු ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ජනාධිපති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද අවමංගල සභාව ඇමතුවා. කුසලධම්මන් අපේ නායක හාමුදුරන්ගෙන් වර්තමාන භික්ෂු සමාජයට ගත හැකි ආදර්ශ ගොඩක් තියෙනවා. මට මතකයි දෙදස් 15 මම පැරදිලා මැදමුල යන්න ලෑස්ති වෙලා කොටුව මන්දිරෙන් පිටත් වෙනකොටම අපේ නායක හාමුදුරුවෝ ඊ වැඩම කළා. පිරිත් නූල් බැඳලා ආශිර්වාද කරලා මාව දිරිමත් කළා. ඒ මට අමතක වෙන්නේ නැහැ. දුකේදී සැපේදී කුසල ධර්ම අපේ නායක හාමුදුරුවන් අප සමග සිටියා. උන්වහන්සේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මාගේ ජීවිතයේ දැඩි කල්යාණ මිත්‍ර හිමිනමක් බව ප්‍රකාශ කරන්නට ඕන. උන්වහන්සේ අපවත් වීමෙන් ඇති වූ හිස්තන පිරිමැසිය නොහැකියයි මා විශ්වාස කරනවා. වැලිමිටියාවේ කුසල ධම්ම නායක හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ යුගයක් ලෙසයි මා දකින්නේ. අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසල ධම්ම ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය චිතකේ තැන්පත් කිරීම සිදු කෙරුණේ ඉන්පසුයි. අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අයහපත් කාලගුණයෙන් මධ්‍යම කඳුකරයට වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර ජලාශ කිහිපයකද වාන් දොරටු විවෘත කර තිබෙනවා. දැඩි වර්ෂාව සමග නායම් සහ පස්කඳු කඩාවැටීම් වලින් ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා එල්ල වුණා. උතුරු මැද වයඹ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු මැද වයඹ මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි. මුලතිව් සිට කංකසන්තොරේ සිට පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශද රළු වන බැවින් දිහිවර සහ නාවික ප්‍රජා අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. මේ අතර අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර තිබෙනවා. රාජාංගනි ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර ඇති බැවින් පහළ ප්‍රදේශවල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි දැනුවත් කරන්නේ. කලාවැව සහ බදුළුවැව ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කලාවැවේ වාන්දොරටු 2ක්ද විවෘත කර තිබෙනවා. වික්ටෝරියා ජලාශයේ වාන් දැමීම ස්වයංක්‍රීයව ආරම්භ වී තිබෙනවා. පොල්ගොල්ල ජලාශයේද වාන්දොරටු 5ක් විවෘත කර ඇති බවයි ජලාශ බහර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ. දැදුරුව ජලාශයේද වාන්දොරටු 4ක් විවෘත කර ඇති අතර තප්පරයකට ගණාඩි 8,400ක් බැගින් ජලය නිකුත් කරනවා. මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 3ක් විවෘත කර තිබෙනවා. දෙමුදර නෙදර්විල මාර්ගයේ ස්ථාන 8කදී පස්කඳු කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පස්කඳු ඉවත් කිරීම සඳහා මෙතෙක් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බැවින් ඒ සඳහා වහා යොමු වන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. දෙමුදර ප්‍රදේශයේ නිවාස කිහිපයකටද අයහපත් කාලගුණය නිසා හානි සිදු වුණා. අවදානම් සහගත ස්ථානවල සිටින පුද්ගලයන් ආරක්ෂිත ස්ථානවලට යැවීමට බලධාරීන් කටයුතු කළා. යාපනයේට ඇදහැලෙමින් තිබෙන අධික වර්ෂාව නිසා නල්ලූර් කෝවිල භූමියද ජලයෙන් යට වැති බව අප වාර්තාකරුවන් පැවසුවා. පැවති අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පවුල් රැසක් පීඩාවට පත් වුණා. අකුණුසැර වැදීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි මුලතිව් දිස්ත්‍රික් කළමනාකරණ ඒකකය පැවසුවේ. ඇල්ල ප්‍රාදේශීය ලිකම් කොට්ටහසට අයත් හල්පේවත්ත ප්‍රදේශයේ නායම් අවදානමක් නිසා වතු නිවාස පෙළි දෙකක පුද්ගලයන් 40 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි ඇල්ල ප්‍රාදේශීය ලිකම් ඉන්දික ගයන් පතිරණ මහතා කියා සිටියේ. කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා 2ක් ලබාගෙන ඇති පිරිස සඳහා බූස්ට් එන්නතක් ලබා දීම හෙට සිට ආරම්භ වෙනවා. ඉදිරිපෙළ සෞඛ්‍යකාරී මණ්ඩලයටයි මෙම බූස්ට් එන්නත පළමුවෙන්ම හිමිවන්නේ. මේ අතර අද දිනේදී කොරෝනා ආසාදිතයන් 542 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. ඒ වගේම මරණ 18ක් පිළිබඳවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. බූස්ට එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළා. දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසු බූස්ට එන්නත ලබාදීම සිදුවනවා. කොරෝනා ආසාදිතයන් සමග ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශ සමාජිකයන්, ගුවන්තොටුපොළ වරාය හා සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් ආදිය සඳහා බූස්ටර් එන්නත පළමුවෙන්ම ලබා දීම සිදු කරන බවයි වෛද්‍ය අසල ගුණවර්ධන මහතා පැවසුවේ. ඉන්පසු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට නියමිතයි. ඊළඟ අදියරේදී වයස අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන්ට සහ පසුව වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීම සිදු කරනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,41,073ක්. පුද්ගලයන් 14,532 දෙනෙකු රෝහල්ගතව සහ නිවාසවල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 5,12,798ක්. ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 18ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගලයින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,743ක් දක්වා ඉහළ ගියා. अंतर पलात बस सेवावन हेट सिट आरंभ किरीमट बस हिमियंगे संगमे सूदानं बव अद प्रकाश कला अंतर पलात दुम्रिय धावनयेद हेट सिट आरंभ वनवा पलात अतर संचरणीय सीमा क्रमेण पणवातिबू सीमावन अद अलियुम हतरट අවසන් කෙරුණා ඒ මාස 6ක පමණ කාලයකට පසුයි පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගින් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි සෞඛ්‍ය මාර්ග උපදේශවල දැක්වෙන්නේ अंतर पलात दूरगमन सेवा बस रथ 1600ක් පමණ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. අද දිනේ සිට අන්තර් පලාත් බස් රථ ධාවනය කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අනුව අද දිනේදී අපි බස් රථ සීමිත සංඛ්‍යාවක් අන්තර් පලාත් සහ විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය ආරම්භ කරා. ඒත් අද දිනේ මගී ජනතාවගේ අඩුවක් දකින්නට ලැබුණා. හෙට දිනේ සිට අපි අපේ සියලුම බස් රථ මාර්ගවල සාමාන්‍ය පරිදි ධාවනය කරන්නට පටන් ගන්නවා. අපි ළඟ තියෙන බස් රථ 5,500න් 5,000ක් පමණ හෙට දිනේදී අපි ධාවනයට එක් කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් බස් ගාස්තු වැඩි කිරීමට සූදානමක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා. 150ක ධාරිතාවකින් තමයි බස් රථ ධාවනය සිදුවන්නේ. අපි බලපෑමක් කරන්නේ මම හිතන්නේ බොහෝ දුරට යන මගීන් එන්නත ලබාගෙන තියෙනවා. ඒ වගේම හෙට දිනේ සිට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවයි කියන ඒවා අපිට අවලංගු කරන්න හැකියාව තියෙනවා. සාමාන්‍ය පරිදි මගීන්ට පුළුවන් බස් රථවල ගමන් කරන්න ආසන ගානට තමයි මගීන් ගෙනියන්න සැලසුම් කරන්නේ ඉදිරියේදී. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් තමන් සුරක්ෂිතව දුරස්ස භාවයේ තියාගෙන මුඛ ආවරණය පැළඳගෙන බස් රථයේ ගමන් කරන්න කටයුතු කරනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි. විශේෂයෙන්ම අපි සේවක මහතුන්ටත් ඒ සම්බන්ධ හෙට දිනේ සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයේද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරිය ධම්මික ජයසුන්දර මහතා පැවසුවා. හෙට දිනේ සිට දුම්රිය ගමන් වාර 152ක් ධාවනය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළඳීම, දෑත් විස බීජ හරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට අනිවාර්ය වෙනවා. COVID-19 උදුර පවතින මෙම කාලයේදී මගීන් හට ගමන් කිරීමට හැකි උපරිම දුම්රිය ප්‍රමාණයක් ධාවනය දිනුවත් කටයුතු කරලා තියෙනවා. එමෙන්න මේ ගමන් ගන්නා දුම්රියවල ධාරිතාවය වැඩි කරලා තියෙනවා අපි දුම්රියේ තියෙන සියලු සම්පත් භාවිතා කරලා. එම නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් මා ඉල්ලා සිටිනවා දුම්රියේ ගමන් කිරීමේදී තදබදයක් ඇති නොවන පරිදි දුම්රිය තෝරාගෙන ගමන් කරන්න කියලා. මෙතර දිවයිනේ සියලු පාසල්වල අපොසේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ලබන 8 වෙනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 8 වෙනිදා සිට ආරම්භ වෙති. දිවයිනේ සියලුම කතෝලික සහ ඇග්ලිකානු පාසල්වලද 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතුවලද එදිනෙම ආරම්භ කරනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන 16 වෙනිදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශවල අවසරය හිමි වී තිබෙනවා. ආණ්ඩුව තුළ ඇති අඩුපාඩු ඉස්මතු කර දක්වන්නේ එදිරිවාදිකමකට නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට මෙරට තුළ ඉඩක් සලසා දීමට තමන් සූදානම් නොමැති බවත් ඒ මහතා කියා සිටිනවා. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. සමගිය ඉස්සරහට යෑම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා යම් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒවා निराකරණය කරන්න මේ රටේ අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම මේ රටේ අවුරුදු 50ක් දේශපාලනය කරපු නායකයෙක් තමයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට පුළුවන් මේ සියලු දෙනාම එකතු කරගෙන මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා බලාපොරොත්තු වෙනවා ජනතාවට දැන් තියෙන පීඩනේ අවම කරලා ජනතාවට සහන ලබා දෙන අයවැයකුත් එක්ක ඉදිරියට ගමන් කරන්න. පත්තරවල ජනමාධ්‍යවල යම් යම් දේ පළ වුණාට මේක සංවාද අපේ ආණ්ඩුව ඇතුලේ ආරම්භ වී තිබෙන ඒ අපි දකින විදිහ අනුව ඒ සංවාදය අපි කෙලවර කරගන්නේ ඇත්තටම වඩාත් සාරවත් තීරණයක් කරා එළඹීමෙන්. ඒ සඳහා තමයි මේ අපේ ව්‍යායාමය. අපි ඇත්ත වශයෙන්ම සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ සහයෝගයෙන් කරන කටයුත්තේ අපෙන් ඉටුකල යුතු යුතුයකමක් හැටියට තමයි අපි මේවා මතු කරලා පෙන්නන්නේ. එහෙම නැත්නම් මේ ඉදිරිවාදුකමකට නෙමෙයි. මේ සජබඩ ජවිපෙට මේ රටේ ඉඩක් ලබා දෙන්න නෙවෙයි. කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ ගැටලු මතුවුණු පාර්ශවයක් තමයි ව්‍යවසායකින් කියන්නේ. නමුත් සැබෑ ව්‍යවසායකින්ට ඒවා විසඳාගත නොහැකි ගැටලු වන්නේද නැහැ. ඒ ගැන තොරතුරු ගෙනෙන එක්ව නැගිටිමු විශේෂාංගය දැන්. කොවිඩ් වසංගතයත් එක්ක රටේ හැමෝටම ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ව්‍යවසායකයෝ කියන්නේ රටේ පෙරගමන්කරුවෝ. මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ව්‍යවසායකින්ට වගේම හැමෝටම දැඩි බලපෑමක් එල්ලවලා තියෙනවා. එක්ව නැගිටිමු අද අපි සාකච්ඡා කරන්නේ රන්බත් කාබනික ආහාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය ජානකී කත්රිආරච්චි මහත්මිය සමග. කොවිඩ් කියන්නේ ව්‍යවසායකාවක් විදිහට ඔබතුමියට වගේම රටටම අභියෝගයක්. කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ? ව්‍යවසායක කියන්නේ ස්වභාවයෙන්ම අභියෝග ජය ගන්න අය. ඉතින් එතකොට කොවිඩ් කියන්නේ මම දකින්න විදිහට අපේ ව්‍යවසායකයන්ට ලැබිච්ච තවත් හොඳ අවස්ථාවක්. තමන් හරියටම ව්‍යවසායකත්ව ගති ලක්ෂණ පාවිච්චි කළා, මොලේ කල්පනා කළා, හොඳට අලුත් විදිහට හිතලා නව්‍ය විදිහට තමන්ගේ ව්‍යාපාරය වෙනස් කරගෙන ඉස්සරහට යන්න මේක හම්බ වෙච්ච හොඳම හොඳ අවස්ථාවක්. ඔබතුමීගේ ව්‍යාපාර ශාස්ත්‍රය ටිකක් අභියෝගාත්මක ශාස්ත්‍රයක්. කාබනික ආහාර කියලා කිව්වම මේක කරගෙන යන්න පුළුවන්ද කියන ගැටලුව එනවා. මේක පටන් ගන්නකොට හිතුණද මේක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා? මම හොඳටම දන්නවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අපේ රටේ තියෙන අද වෙනකොට තියෙන ලෙඩ රෝග වලින් විශාල ප්‍රමාණයක් අපි වැළඳගෙන තියෙන්නේ වසවිස කාලා. ඉතින් මෙන්න මේ වසවිස කන ලෝකෙක තමන්ගේ ශරීරයට ගුණ කෑමක් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන්න ඕන හින්දා තමයි මම රන්වත් පටන් ගත්තේ. මේකත් එක්කම තමයි මේ වෙනකොට මේ කාබනික වගාවන් නැත්නම් මේ කාබනික ගොවිතැන පිළිබඳව දැඩි කතාබහක් තියෙනවා සමාජයේ. ව්‍යවසායකාවක් විදිහට ජනාධිපතිතුමා ගත්ත මේ තීරණය ගැන මොකක්ද ඔබතුමීගේ අදහස? ජනාධිපතිතුමා ගත්තේ හොඳම හොඳ තීරණයක්. මේක විය යුතු දෙයක්. අපේ රටේ තරම් සරු පසක් මේ ලෝකෙ කොහෙවත් නැතිව ඇති. නිකම් බිමට වැටෙන බීජකුත් අපේ රටේ පැලවෙනවා. ඉතින් එතකොට ඇත්තටම මේ සංකල්පේ හරිම හොඳයි. ඉතාමත්ම ක්‍රමානුකූල සැලසුමක් එක්ක පියවරින් පියවර අපි මුළු රට පුරාම ප්‍රචලිත කළ යුතුම දෙයක්. අපේ ජනතාව වසවිස කන එක නවත්තන්න නම් අපි කාබනික විදිහට වගා කරපු ආහාර අපි ආහාරයට ගත යුතුමයි. ව්‍යාපාරවලට අතහිත දෙනවා නම් රජයක් විදිහට ඔබතුමිය හිතන්නේ මේ වෙලාවේ ආර්ථික කළමනාකරණයට මොකක්ද කරන්න ඕනේ? ව්‍යවසායකාවක් විදිහට ඔබ මොකක්ද යෝජනා කරන්නේ? රජයක් විදිහට ඇත්තටම මේ වෙලාවේ අපේ ගොඩාක් ව්‍යාපාර මානසිකව කඩන් වැටලා තියෙන්නේ. ඒ සැලසුමේදී අපේ ව්‍යවසායකින්ගේ කඩන් වැටිච්ච මානසික මට්ටමත් උසස් තත්ත්වයකට ගන්න හිතන් සැලසුම් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දේශීය අපනයනය වැඩි දියුණු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ රටේ ආර්ථිකය වැඩි දියුණු කරන්න නම් අපේ දේශීය අපනයනය වැඩි කරන්න ඕනේ. එතකොට රජය සහ අපේ රටේ අපනයන සංවර්ධන මණ්ඩලයේ මීට වැඩිය ගොඩාක් කාර්යක්ෂම සේවාවක් අපේ ව්‍යවසායකින්ට සපයන්නම් වෙනවා. මේ සියලු කාරණා එක් අපේ රටේ කාන්තා ව්‍යවසායකත්වය ගැන කතා කරනවා නම් කාන්තා ව්‍යවසායකාවෝ ඉන්නේ බොහොම අතලොස්සක්. කාන්තාවෝ ව්‍යවසායකත්වයට එන්න බයයිද? මොකද්ද මේකට හේතුව? කාන්තාව ව්‍යවසායකත්වයට එන්න බය නෙමෙයි, බය කරලා තියෙන්නේ. බය කරන පළවෙනි තැන තමයි තමන්ගේ ගෙදර. දරුවෝ බලාගන්නේ කොහොමද? ගෙදර වැල් ටික කරන්නේ කොහොමද? ඉතුරු දේවල් ටික කරන්නේ කොහොමද? මේ ඔක්කොම කරලා ඔය ව්‍යාපාර කරන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ පළවෙනියෙන්ම ගෙදරින් දෙන්නේ හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. ඒක හින්දා කාන්තාව ව්‍යාපාර කරන්න පෙළඹෙන එක අද වෙනකොට ගොඩක් අඩු වෙලා තියෙනවා. කාන්තාවක් ව්‍යවසායිකාවක් විදිහට ඉදිරියට යන්න බැංකුවකින් ගිහිල්ලා යම්කිසි මූල්‍යමය ගනුදෙනුවකට යනකොට අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාට තනියෙන් මේක කරන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේක අපේ මුළු බැංකු පද්ධතියෙම තියෙන කළමනාකාරීත්වයෙන් වෙනස් වෙන්න ඕනේ. කාන්තාවකට තනියෙන් දෙයක් කරන්න පුළුවන් කියන තැන. හැමෝම හිතන්නේ කාන්තාවකට තනියෙන් කරන්න බෑ කියලා. මේක වෙලා තියෙන්නේ අපි අනිත් හැමෝගෙම ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ පැරිස් නුවරට වසර 6කට පසු ගමන් ආරම්භුවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ප්‍රංශයේ චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපළ අතර සතිය සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම මේ යටතේ ගුවන් ගමන් සිදු කෙරෙනවා. ඒ 330-300 ගුවන් යානා යොදා ගනිමිනුයි මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ. පළමු ගුවන් ගමන ඊයේ පෙරවරුවේ සම්පූර්ණ කෙරුණා. මෙම ගුවන් ගමනට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඊළඟට විපරම විශේෂාංගය. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. කොරෝනාවට ගේම දෙන්න දාලා තිබ්බ සංචරණ සීමාත් අද පාන්දර 4ට අයින් වුණා. දැන් ඉතින් ඒ නීති රීති නැහැ. හිතුණු තැන්වලට හිතුණු වෙලාවට යන්න පුළුවන්. දැන් ඉතින් අපි මොකට කොරෝනාවට බය වෙනවද? අපි කාටද බය කියලා සමහරක් උන්දලා ගාල කඩාගත් හරක් වගේ අද ඉඳලම වැඩේට සෙට් වෙලා. දැක්ක නේද චන්ද්‍රිකා වැවට ගිහිල්ලා සමහරක් හරක් වගේම හැසිරුණු විදිය. අවුරුදු දෙකක් තිස්සෙම කොරෝනා මාරයා රටම ගිලගත්තා. තාමත් ඒක ඉවර වෙලා නැහැ. අපෙත් නැහැ, ලොවෙත් නැහැ. ආණ්ඩුවයි සෞඛ්‍යයයි හමුදාවයි පොලිසියයි විතරක් නෙවෙයි රටේම බහුතරයක් එක හිතින් හිතලා කරන්න පුළුවන් හැම කැපවීමක්ම කරලා කොරෝනා මාරයාව ගොඩක් මෙල්ල කරගෙන තියෙනවා. අන්න ඒ මෙල්ල කර ගැනීම නිසා තමයි අද සීමාවක් නැති නිදහසක් රටේ මිනිස්සුන්ට ලැබුණේ. හැබැයි ඒ නිදහස වල්බූරු නිදහසක් කරගෙන මේ විදිහට හැසිරෙන්න ගත්තොත් නම් තව වැඩි දවසක් යන්නේ නැහැ. තිබ්බටත් වැඩිය දරුණු විදිහට කොරෝනා මාරයා අපිව ගිල ගන්න එක නම් වෙනවමයි. මොකද මේ මිනිස්සු හැසිරෙන හැටි දැක්කාම ඒක සිද්ධ නොවුනොත් පුදුමයි. සංචරණ සීමා අයින් කරලා පැය 24ක් ගියේ නැහැ. මේ උන්දලා නටපු නැටිල්ල රටම දැක්කා. තව ඉස්සරහට මොන නැටුම් නටයිද කියලා හිතා ගන්නත් බෑ. හිතන්න මොලේ කලඳක් හරි තියෙනවා නම් හොඳටම හිතන්න. අවුරුදු දෙකක් විතර ඉස්කෝලයක් දැක්කේ නැති දරු පැටවුන්ට ඉස්කෝලවල ටික ඇරලා දුන්නා විතරයි. ඇන හිටලා තිබ්බ රටේ නිෂ්පාදන කටයුතු පටන් ගන්න හිතුවා විතරයි. හුස්මක් කටක් අරගෙන ජන ජීවිතය ආයමත් යථා තත්ත්වයට පත් වෙන්න හැදුවා විතරයි. මේ හරක් වගේ මිනිස්සු රැළ රංගන රඟුම් දැක්කහම මොලයක් කියලා කලඳක්වත් නැහැ කියලා හිතෙනවා. මෙච්චර පුනපුනා කියද්දිත් දොස්තරලා විතරක් නෙවෙයි දන්න කියන හැම කෙනාම ලවාම මාධ්‍යයේ අපිත් පුනපුනාම කියද්දිත් වැක්සින් එක ගැහුවට පරිස්සම් වෙන්න කියලා කිව්වට මේ උන්දලා තඹයකට ගණන් ගන්නෙ නැහැ. මාස්ක් එක දාගන්න කිව්වට දැන් අපේ සමහරක්ට ඒක නිකන් ජෝක් එකක් වගේ. උන් කිව්වට අපි මොකටද කරන්න කියලා ආණ්ඩුවයි පොලිසියයි එක්ක ගේමක් ඉල්ලන සයිස් එකට තමයි මේ උන්දලා වැඩ කරන්නේ. මීටරේ දුරක් තියා සෙන්ටිමීටරේ දුරක්වත් නැහැ. සෞඛ්‍ය උපදෙස්ගෙන හාන් කවිසියකවත් වගක් නැහැ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා වගේ තමයි මේ උන්දලා නැටුම් නටන්නේ. හැබැයි හිතන්න ওই නැටිල්ලි අවසානය මර ලතෝණියක් වෙන්න පුළුවන්. අද ජොලිය හෙට පාංශ කූලයක්වත් නැති මරණයකට ලොකුම හේතුව වෙන්න පුළුවන්. පුංචි යුන් ටික පුදුම සතුටකින් ගිය ඉස්කෝලවල ටික ආයමත් වැහිලා යන්න පුළුවන්. හෙට උදේ ඉඳලා ඇරෙන කන්තෝරු ටික ආයමත් ලොක්ඩවුන් වෙන්න පුළුවන්. සුපර් මාකට් එකකට යන්න බැරුව කඩ පොලකට ගොඩවෙන්න බැරුව මාස ගානක් හිටියා වගේ ගෙවල් අස්සෙම හිරවෙන්න පුළුවන්. ඕනේ කරන්නේ එහෙම කරගන්නද? මෙච්චර මහන්සි වෙලා ලෝකයේ බලවතුන්ටත් වැඩිය හොඳට වැක්සින් එකේ වැඩෙත් කරලා දීලා රට ආයෙමත් ඇරලා දුන්නේ මේ විදිහට හැසිරෙන්න නම් නෙවෙයි. පැය 24කින් වෙච්ච නස්පැත්තිය පැය 24කින් කොහොම අමතක කරාද කියලා හිතා ගන්නවත් බෑ. එක්කෝ නිනව් නැතුව ගිහිල්ලා නැත්තම් මොලේ කොලොප්පන් වෙලා. මොකද සිහිකල්පනාවක් බුද්ධියක් තියෙන කිසිම මිනිහෙක් මේ වගේ හැසිරෙයිද? දැන් නම් අපිට කියන්න තියෙන්නේ වැඩේ තවත් භයානක වෙන්න කලින් නීති රීති ටිකක් තද කරන්න ඕනේ කියලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න, එදිනෙදා වැඩ ටික කරගන්න, ජීවිතයට ඕන කරන මුදලක් හදලක් හොයාගන්න කොරෝනාවක් නැති පරිසරයක් ඕනේ. හැබැයි එහෙම කරනකොට සමහරක් චන්ද්‍රිකා වැවට බැහැලා අද කලා වගේ යකා නටන්න පටන් ගත්තොත් කොරෝනා යකා ආයෙමත් අපේ රීරි මාංශේ උරා බොනවමයි. අන්න ඒ නිසා හික්මීමක් නැතිකමින් රටක්ම විනාශ කරන්න හදන මේ උන්දලව ගස් බඳින්නම වෙයි. නැති වුණොත් රටම විනාශ වෙයි. බලධරේනි, නිලධරේනි, මේ වගේ මිනිස්සුන් සුළු පිරිසක් කරන විනාශයක් නිසා රටම විනාශ වෙන්න මොනම විදියකින්වත් ඉඩක් කඩක් දෙන්නම එපා. කරන්න ඕන දේ දෙපාරක් නොහිතා පරක්කු වෙන්නෙම නැතුව හෙටම කරන්න. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්.